මෙරට ජපාන තානාපති විසුකෝෂි හිදිකි මහතා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව කියා සිටියේ. හමුව ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. මහනුවර නගරයේ ජල කළමනාකරණය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර රූපවාහිනී විකාශන ඩිජිටල්කරණය ජාතික සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජල සංවර්ධනය අනුරාධපුර උතුරු ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කළුගඟ ජල සම්පාදනය සෞඛ්‍ය හා වෛද්‍ය සේවාව වැඩි දියුණු කිරීම යන ව්‍යාපෘති මෙසේ යළි ආරම්භ කිරීමට නියමිතයි. එමෙන්ම ජපාන ආධාර යටතේ දැනට අවසන් අදියරේ පවතින හබරණ වේයන්ගොඩ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය සහ අනුරාධපුර උතුරු ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර අවසන් කිරීමට නියමිතයි. වැඩ අවසන් ඇති කැලණිගඟ නවපාලා මිදිකිරීමේ ව්‍යාපෘතියට අදාළ ගෙවීම් සිදු කිරීමටද මීට අදාළ වන බවයි ජපාන තානාපතිවරයා කියා සිටියේ. ජනාධිපති අනුර කුමාරදිසානායක මහතා මෙන්ම රජයේ ප්‍රමුඛ කාර්යයක් වන දූෂණ සහ ආක්‍රමිකතා පිටු දැකීමේ වැඩපිළිවෙලට ජපානයේ පූර්ණ සහය ලබා දෙන බවයි හෙදිකේ මහතා මෙහිදී කියා සිටියේ.